ලොව විශාලම වනාන්තරය තමයි ඇමසන් වනාන්තරය. ජීවීන් අතින් ගත්තත් විශාලත්වය අතින් ගත්තත් ඇමසන් වනාන්තරයට සමාන වනාන්තරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. දකුණු ඇමරිකාවේ තියෙන නිසා අපිට නම් ඇමසන් දැකබලා ගන්න අමාරුයි. ඒත් ඇමසන් වනාන්තරය ගැන විවිධ වැඩසටහන් රූපවාහිනී නාලිකා රහා ඇතැම් විට ඔබ දැකබලා ගන්න ඇති. ඉතින් මේ අපූරු වනාන්තරය ගැන අද සොයමු. රැඳෙන්න වීඩියෝ එක සමගින්. ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් මිලියන 5.5ක් තරම් විශාලයි. ශ්‍රී ලංකාවක බැලුවොත් ඇමසන් වනාන්තරය ශ්‍රී ලංකාවගේ 83 ගුණයකට වඩා විශාලයි. ග්‍රීක මිත්‍යා කතාවලින් ඉන්න සැමියෙක් නැති කාන්තා වීරවරියක් වන ඇමසන් කියන වීරවරියගේ නම තමයි ඇමසන් වනාන්තරයට ඇවිල්ලා තියෙන්නේ. ස්පාඤ්ඤ ගවේෂකයෙක් වන ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා විසින් තමයි ඒ නම ඇමසන් වනාන්තරයට තියලා තියෙන්නේ. මේ මහා ඇමසන් වනාන්තරය අයිති වෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයට. මේ වනාන්තරයේ මූලික වශයෙන් බ්‍රසීලියට තමයි අයිති වෙන්නේ. ඊට අමතරව බොලීවියාව, පේරු, ඉක්වඩෝර්, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයානාව, සුරිනාම් සහ ප්‍රංශ ගිනියාව කියන රටවල් වලටත් ඇමසන් වනාන්තරයේ අයිතිය තියෙනවා. ඇමසන් නදිය ඇමසන් වනාන්තරයේ උතුරු දිගින් පිහිටලා තියෙනවා. ඇමසන් නදියෙහි අතුගංගාත් එක්කම කිලෝමීටර 6840ක් පමණ දිග වෙනවා. ගොඩක් විද්‍යාඥයෝ නයිල් ඇරුනම ලෝකේ දිගම ගඟ විදියට ඇමසන් නදිය නම් කරනවා. ඇමසන් නදියෙන් සාමාන්‍යයෙන් තප්පරයට ජලය ගෙන මිලියන 55ක් තරම් ප්‍රමාණයක් අට්ලාන්ටික් සාගරයට එතු කරනවා. දැනට දියුණු ලෝකයේ ඉන්න නොගැටුණු ගෝත්‍රික වින තනක් විදියට ඇමසන් වනාන්තරය හඳුන්වන්න පුළුවන්. එහි ඉන්න ඇමරින්ඩියන් කියන ගෝත්‍රිකයන්ගෙන් කොටසක් කවදාවත් අවට ලෝක මිනිස්සු එක්ක ගැටිලා නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් මුළු ලෝකෙටම ඉන්නේ 400ක් විතර ජනගහනයක්. ඒකත් ලේසියෙන්ම දැක ගන්න අමාරු ඇමසන් වනාන්තරයේ ඇතුළේ වෙන ජනාවාස තුල නිසා මේ ගෝත්‍රිකයන් නම් දැක ගන්න ලැබෙන්නේ ගොඩක්ම කලාතුරකින්. ඇමසන් කියන්නේ ලෝකේ ජීවීන් වැඩිම ප්‍රමාණයක් ජීවත් වෙන තැනක්. මේ ඇමසන් වනාන්තරය තුල 40,000කට එහා ගහකොළ වැල් වර්ග තියෙනවා. කුරුල්ලන් විශේෂ 1300ක්, වර්ග 3000ක මාළු සහ ශීරපාය විශේෂ 430ක් පමණ මෙහි ජීවත් වෙනවා. මේ ඇමසන් වනයේ එක් එක් වර්ගයේ කෘමි සතුන් විතරක් මිලියන 2.5ක් තරම් අති විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඇමසන් වනාන්තරය තුල පළතුරු වර්ග විතරක් 3000කට වඩා තියෙන අතර එයින් 200ක් විතර අද බටහිර ලෝකයේ සුපිරි වෙළඳසල් වලටත් ඇවිල්ලා තියෙනවා. මේ ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන ජීවීන් අතරේ අනතුරුදායක ජීවීන්ත් ඉන්නවා. ඒ අනතුරුදායක සත්තුන්ට ඉලෙක්ට්‍රික් ඊල්ස් මත්ස්‍යයන්, මස් ආහාරයට ගන්නා පිරානා මසුන්, විස විදින ගෙම්බන්, ජගුවර ආදී සතුන් වගේම වර්ග ගණනාවක විෂඝෝර සර්පයන්ද අයිති වෙනවා. මේ ඇමසන් වනාන්තරයේ අතුපතර විහිදුණු මහා ගස් තියෙන නිසා එහි පොළොව මට්ටම බොහෝ තැන්වල අඳුරු ස්වභාවයක් තමයි ගන්නෙ. ඇමසන් වනාන්තරයේ හෙක්ටයාරයක් තුළ ගස් වර්ග විතරක් 750කට වැඩි ගාණක් තියෙන අතර කාලාන්තරයක් තිබෙන වනාන්තර තට්ටු නිසා අහසින් වැටෙන වැහි බිඳුවක් උස ගස්වල තුරු මුදුන්වල වැදිලා කෙලින්ම පොළොවට වැටෙන විනාඩි 10කට වඩා වැඩි කාලයක් ගත වෙන බවත් සඳහන් වෙනවා. වැසි වනාන්තරයක් විදිහට ඇමසන් වනය අයිති වෙන්නේ දකුණු ඇමරිකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම වැදගත් වෙන මහා සම්පතක්. මේ ඇමසන් වනාන්තරය මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් ලෝකයට මුදාහැරීමේ කාර්යය සුපිරියටම කරනවා. 2019 මේ ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි වලට හසුණු වෙලාවේ ලෝකයේ දියුණු රටවල් කිහිපයක්ම මේ ලැව්ගිනි නිවීමට බලපෑම් කරන්න වෙහෙසුණා. ඒ ඇමසන් කියන්නේ ලෝකයටමයි සම්පතක් නිසා. ඇමසන් වනයත් ලෝකයේ තියෙන අනෙක් වනාන්තර වගේම දැඩි අනතුරු වලට මුහුණ පාලා තියෙනවා. බ්‍රසීලයේ වගාකරුවන් නොනවත්වාම තමන්ගේ වගා භූමි සීමාවන් ඇමසන් වනය තුළට රැගෙන යමින් ඉන්නවා. ඔවුන් වනාන්තරයේ ගිනි තබමින් ඒ කාර්යය කරගෙන යනවා. ඒ ඇමසන් වනාන්තරය රැකගන්න එක මුළු ලෝකෙම වගකීමක්. මොකද මේ වර්ග කිලෝමීටර මිලියන ගානක වනවැස්ම මගින් අපේ වායුගෝලයට හිතකර බලපෑමක් කරන නිසා. ඉතින් ඇමසන් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයා කැමති නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙමනම් අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.